Namo tassa bhagavato arahato samma sambuddhassa. Daine mote api sakaccha karannata balaporottu wenne anapana sati bhavanawa. ඒ භාවනාව තුළින් නාස්තුඩ මත සිත පිහිටා සිය පැවැත්වීමේ කමඨාන හා එහි ඇති විද්‍යාත්මක භාවය. අද වර්තමාන සමාජයේ දියා බලනකොට අපට ගොඩාක් පැහැදිලිව පේන එක කාරණාවක් තමයි අද ලෝකයේ කෝටි ගණන් සංඛ්‍යාත ජීවීන් ආනාපානසති භාවනාව වඩනවා. ආනාපානසති භාවනාව වඩන ඒ භාවනා යෝගීන් විවිධාකාර ක්‍රම භාවිතා කරනවා. විවිධාකාර පුහුණු වල නිරත වෙනවා. මේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව නානක් ප්‍රකාර ගැටලුත් පවතිනවා. මේ සෑම ගැටලුවකටම විසඳුමක් වශයෙන් ආනාපාන සති භාවනා ක්‍රම 40 කමඨං 40ක් වශයෙන් දේශනා කරනු ලැබුවා. ඒ අනුපිළිවෙලට මේ සෑම කමඨානක්ම අපි සාකච්ඡාවට භාජනය කරන්නට තීරණය කළා. මේ කාරණාව සිද්ධ වෙන්නේ කොහමද? මේ කමඨාන් වලින් මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ කොහමද? සෑම කමඨානක්ම වඩන භාවනා යෝගියා තමන් විසින් අවබෝධ කර යුතු කාරණා කුමක්ද කියන එක පිළිබඳව ඒ තියෙන ගැටළු වලට විසඳුම් සාකච්ඡා වශයෙන් කමඨාන් සාකච්ඡා වශයෙන් තමයි මේ සාකච්ඡාව සිදු කරනු ලබන්නේ. අපගේ මාතෘකාව ආනාපානා සති භාවනාව නාස්පුඩ මත සිත පිහිටා සිය පැවැත්වීම. නාස්පුඩ මත සිත පිහිටලා ඉන්නකොට මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තරේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍රය. මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ තුල තථාගතයන් වහන්සේ මේ ආනාපානා සති භාවනාවේ මේ කමඨාන පිළිබඳව උත්තරීතර ධර්මතාවයක් දේශනා කළසේක. ඒක තමයි කාමසුකල්ලි කාම යෝගෝ අන්තා අත්තකිලමතාන යෝගෝ අන්තා මජ්ඣිමා පටිපදාන යෝගෝ අන්තා කියලා අන්තයන් තුනක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කරන සේක. ඇතුල් කරනවායි කියලා කියන්නේ ලබා ගන්නවා. අපේ අතට ලැබුණත් කයට ඇතුල් වුණත් ඒ කියන්නේ අපි ලබා ගත්තා කියන අර්ථය. එහෙනම් ආස්වාසය කියන එක ලෝභයට සංකේතවත් කරනවා. ඇතුල් කරන සෑම ප්‍රාශ්වාසයක් තුළින්ම ආශ්වාසයක් තුළින්ම අපට සිදුවෙන ක්‍රියාවලියේ යථාර්ථය පිළිබඳ අපි දැනගන්නට නම් සෑම ඇතුල්වීමක්ම ආශ්වාසයක් තුළින්ම එකතු වීමක් ලෝභයක් අටගන්න බව දැනගන්නට ඕනේ. ලෝභයා මේ ලෝකේ ලෝභකම මසුරුකම කොහොමද නඩත්තු කරන්නේ? වියදම අඩු කරලා ලැබින් ප්‍රමාණය වැඩි කරනවා. එකතු කිරීමෙන් තමයි එයා ලෝභය ප්‍රගුණ කරනවා කියන එක ලෝකෙට පෙන්වන්නේ. එහෙනම් ආස්වාසය තුළින් අපි මේ කයට ඇතුල් කරන්නා වූ සෑම ප්‍රාණ ධාතුවක් තුළින්ම ප්‍රාණ වායු කොටසක් තුළින්ම අපි මේ ලෝභය ලෝකෙට ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමේ, ඇතුල් කරන්නා වූ සෑම වාතයක් තුළින්ම අපි සුඛයක් ලබනවා.
උස්ම නවත්තලා බලන්න මොනතරම් කයට අපහසුද කියලා වේදනාවද කියලා. එහෙනම් මේ වේදනාව දුකට විසඳුමක් වශයෙන් අපි ආස්වාස ගන්නවා. ආස්වාස ගන්නකොට කය ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. මේකට කියනවා කාමසුකල්ලිකාන යෝගෝ අන්ත. එහෙනම් අතුල් වෙනකොට කාමසුකල්ලිකාන යෝගී අන්තයකට අන්තගාමී වෙනවා. ඒ වගේම තමයි පිට වෙනකොට අපේ කයේ තියෙන දේවල් එළියට නිකුත් වෙනවා. ඒ කියන්නේ දාහනයක් වෙනවා, අත්හැරෙනවා, ඉවර වෙනවා. ඒක දුකක් අපට. ඇයි මේ ඔක්කොම එළියට යනවනේ, බැහැර වෙනවනේ, ඉවර වෙනවනේ. ඒ දුෂ්කර ක්‍රියාවට අපි කියනවා අත්තකිල මතාන යෝගෝ අන්ත කියලා. ඒ අත්තකිල මතාන යෝගයේ අන්තය. එහෙනම් මේ ලැබීම් එහෙම නැත්නම් ගෙවීම් කියන මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. එහෙනම් මේ අන්ත දෙකට අනුව මේ ආස්වාස ප්‍රාස්වාසය තුල තියෙන මේ ක්‍රියාවලියට අසු නොවි ලෝකෝත්තර ජීවත් වෙන්නට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කමඨාන නාස්තුඩ මත සිත පීඨීම. එතකොට ආස්වාසය කියන දේ බාහිරවණ ඇතුල් වෙන්නේ. එතකොට මේකේ ආරම්භයයි මධ්‍යයයි අවසානයයි පවතින්නේ බාහිර වායුතරලේ. ඒ තාම ඇතුල් වෙලා නැති නිසා. එතකොට ප්‍රාස්වාසය අදින්න ලෑස්ති වෙනකොටම කයට ඇතුල් වෙනකොටම අපි දන්නවා ආරම්භය ඇතුල් වුණා, මධ්‍යය ඇතුල් වුණා, අවසන් වුණා. ඊට පස්සේ උස්ම ගන්න බෑ, ගත්තොත් අමාරුයි, පිළිලා. එතකොට පිටක් කරන්න එපා. එතකොට පිටක් කරන්න කලින් ඒක කොහෙද තිබුණේ? කයේ තිබුණේ. මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තිබිච්ච මේ වාතය පීඩනයකින් එළියට දාන්න ඕන. එතකොට ආරම්භයයි මධ්‍යයයි අවසානයයි තිබුණේ කොහෙද? ඒක තිබුණේ කයේ. එහෙනම් කයෙන් පීඩනයක් දීලා ඒ පීඩනය තුලින් මේ වාතය එළියට දාන්න ඕන. එහෙනම් තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව මේ ආනාපාන සති සූත්‍රයේ තුල තියෙන විද්‍යාත්මක භාවය තුල බලනකොට ආස්වාසයට සිත පීඨෙවාම එයා එක අන්තයකට අවු වෙනවා. ප්‍රාස්වාසයෙන් සිත පීඨෙවාම එයා තවත් අන්තයකට අවු වෙනවා. එහෙනම් එළියෙන් ඇතුල් වෙන්නේ, ඇතුලෙන් පිටත් වෙන්නේ දොරටුව නාස්තුල නම් මේ දොරටුවට නාස්තුඩට කියන තවත් වචනයක් තමයි මධ්‍යම පටිපදාන යෝගෝ අන්ත මධ්‍යම ප්‍රතිපදාවය. නාස්තුඩ මත සිත පීඨලා භාවනා කරන භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ වාතය ඇතුල් වෙනවා. ඇතුල් වෙන්නේ දොරටුව. මේ වාතය නැවත පිටත් වෙනවා, පිටත් වීමේ දොරටුව. එනම් ඇතුල් වීම පිටවීම දෙකටම පොදු තැනක්, මධ්‍යස්ථ සීමා මාලකයක්. එනම් මේ දොරටු පාලකයා බවට මේ සිතපත් වෙනවා. සිත මේ නාස්තුඩ මත පීඨලා මේ ක්‍රියාවලිය අවදානමෙන් චිත්තානුපස්සනාවෙන් බලාගෙන ඉන්නවා. එනම් මේ භාවනා යෝගියා මේ කමඨාන වඩනකොට නාස්තුඩ මත නෙමෙයි සිත පීඨලා ඉන්නේ, මම මධ්‍යම ප්‍රතිපදාව වඩනවා. මධ්‍යම ප්‍රතිපදාව තුල විතරයි නිවන තියෙන්නේ. සැප විඳට නිවන් දකින්නේ, දුක් විඳලා දුෂ්කර ක්‍රියා කළාට නිවන් දකින්නේ. මේ ලෝකේ නිවන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුල. එහෙනම් මේ ආකාර ධර්ම අවබෝධය ඇති වෙනකොට සෑම තප්පරයක් ගානේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවයි කියන සීය වඩනකොට දැන් ඒ විඥාණයට මොකද වෙන්නේ? අන්ත දෙකෙන් නිදාස් වෙනවා. අන්ත දෙකෙන් නිදාස් වෙනවයි කියලා කියන්නේ ඉපදීම නවත්තනවා. එහෙනම් ඉපදීමේ නැවැත්ීමේ ක්‍රමවේදය මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වීම. එහෙනම් නාස්තුඩ මත සිත පීඨා සීය පැවතීම තුළින් අපගේ සිත මධ්‍යම ප්‍රතිපදාවේ තියන්න පුළුවන්කම ලැබෙනවා. දැන් තවත් ප්‍රශ්නයක් අපට තියෙනවා. මේ ආනාපාන සති සූත්‍රය තුළින් අපට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් නම්
මේ සතර සතිපට්ඨානෙ විතරයි නිවනට එකම මාර්ගය. සතර සතිපට්ඨානෙන් තොර නිවනක් මේ ලෝක සත්‍යයට නැත කියන ධර්මතාවයේ බොරු වෙනවා. එහෙනම් මේ ප්‍රශ්නේ දිහා බලනකොට අපට තවත් එකක් පේනවා. අපි මේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳලා වඩලා තින්නේ ආනාපාන සතිය නෙමෙයි. පිම්බීම ඇකිලිම බලනකොට ආනාපාන සති භාවනාව වැඩුණා. හැබැයි දැන් වැඩෙන්නේ ආනාපාන සති භාවනාව නෙමෙයි. මොනවද වැඩෙන භාවනාව කිව්වම අන්ත දෙකට අවුෙන්නේ නැතුව අන්ත දෙකෙන් බේරිලා නාස් තුඩ මත සිත පීටලා සීය පවත්නකොට සීය කියලා කියන්නේ චිත්තානුපස්සනාව. ඒ කියන්නේ සතර සතිපට්ඨානිය දැන් වැඩෙනවා. නිවනට ඒ කායන මග්ගෝ සතර සතිපට්ඨාන කමඨාන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රකාශය මෙතන සත්‍ය බවට පත් වෙනවා. අපි නොදැනුවත්මම අපි සතර සතිපට්ඨානේ වඩලා ඒක තමයි වැඩිලා තියෙන්නේ. එනම් මේ සෑම අවස්ථාවක් තුළදීම මේ කමඨාන වඩන භාවනා යෝගියාගේ අවබෝධය අඩු වෙනකොට තමන්ගේ සිත පිළිබඳව සීය පිළිබඳව ප්‍රඥාවේ යම් යම් දෝෂ අට ගන්නකොට මාර්ගඵල නිවන් අවබෝධ කරන්ට යන කාලය වැඩි වෙනවා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ අවසාන මොහොත වෙනකම්ම ආනන්ද තෙරුන් වහන්සේ රාත්පලයට පත්ුනේ හේතුව මේකයි. සමහර දේවල් වැටහෙන්න කල් යනවා. එහෙනම් අපගේ ජීවිතේ අපි ආස්වාස ප්‍රාස්වාස නොකරපු කාලය කවදාද කියලා බැලුවාම එක විනාඩියක් නෑ. සෑම තප්පරය ගානේ අපි ආස්වාස කළා ප්‍රාස්වාස කළා. එහෙනම් අපි ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකන් උස්ම ගන්නවා කියනක සත්‍ය කතාවක් නේද? එහෙනම් උපරිම වැඩුවොත් අවුරුදු 7යි නම් අවුරුදු 40 50 60 70ක් අපි ආස්වාස ප්‍රාස්වාස කරලා අවුරුදු 7ෙන් නිමා කරන්න තියෙන මාර්ගඵල නිවන් අවබෝධය අවුරුදු 70ක් වෙලා තාම නැත්තම් ප්‍රශ්නේ තියෙන්නේ මාර්ගේවත් කමඨාණේවත් නෙමෙයි අවබෝධයේ ප්‍රශ්නේ තියෙන්නේ. මම කරන්නේ මොනවද, මට වෙන්නේ මොනවද, මොන වගේ தත්වයක්ද වෙමින් පවතින්නේ කියන මේ පිළිබඳව තියෙන දැනුමේ ප්‍රශ්නයයි තියෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් මේ දේශනාව උත්තරයක් වශයෙන් පත් වෙනවා. එහෙනම් මේ උත්තර දේශනාවේ ඊළඟට අපි සාකච්ඡාවට භාජනය කරන්නේ ආස්වාස ප්‍රාස්වාස කරන මේ භාවනා යෝගියා නාස් තුඩ මත සිත පීතලා සීය පවත්නකොට එයා කොහමද මේ අන්ත දෙකෙන් නිදහස් වෙන්නේ? අන්තය පීන බව එයා කොහමද දැනගන්නේ? එයා දැනගන්නවා ඇතුල් වෙනකොට හරි සන්තෝෂයක් දැනෙනවා. මේ ආස්වාස කරනකොට බාහිර ලෝකයෙන් ඒ ස්පර්ශයේ සුඛය මේ නාස්තුරට යනකොට සිත නාස්තුඩ මත පීතලා තියෙන නිසා මේ නාස්තුඩේ තියෙන සීයට ස්පර්ශ වෙමින් මේ ප්‍රාස්වාසයේ කයට ඇතුල් වෙනවා. මෙසේ ඇතුල් වෙන ස්පර්ශ වාතය මුළු සර්වාංගයේ පුරාම පැතිරිලා වීදිලා යනකොට පුදුමාකාර සනීපයක් සුඛයක් දැනෙනවා. ඒ වාතයම නැවත කයෙන් පිටත් වෙනකොට විශාල පීඩනයකුත් එක්ක උණුසුමකුත් එක්ක පිටත් වෙනවා. අත් දෙක එකට එකතු කරලා නායට වාලා උස්ම පිටත් කරලා බලන්න පුදුම රසණයක් දෙනවා. එහෙනම් ඇතුල් වෙච්ච සිසිල් වාතය මේ කයේදී දහණයට පාභාජනය වෙලා රත් වෙලා දැවිලා පිච්චිලා නැවත මේක බහිස්රාවිය පසෙන් එළියට විසිරලා යනවා. අන්න මේ අවබෝධය එනකොට තේරෙනවා මේ නාස්තුඩ මත සිත පීතලා ඉන්නකොට යනකොට සිසිලක් දැනෙනවා, සීතලක් දැනෙනවා, හරි සනීපයක් දැනෙනවා, එනකොට පිච්චෙනවා,
කම්පනයක් දැනෙනවා, පීඩනයක් දැනෙනවා, දුකක් වේදනාවක් තියෙනවා වාගේ අදහසක් පාළ වෙනවා. එහෙනම් මේ ධර්මතාවය එයාට වැටහෙන්න පටන් ගන්නවා. නාස් තුඩ මත සිත පීටලා තමන් ගොඩාක් ප්‍රඥාවෙන් මේ සිත ක්‍රමක්‍රමෙන් අඩු කරනකොට අපගේ සිතේ භ්‍රමණ වේගය අඩු වෙනකොට චිත්ත වීතිය තුල තියෙන තරංගවල ධාරිතාව අඩු වෙනකොට සිත ගොඩාක් සෑල්ලුයි. ගොඩාක් සෑල්ලු වෙනකොට මේ සිත කියන මේ විඥාන අණුවට බාහිර අණුවෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ අවබෝධය ඇති වෙනවා. අපි දන්නවා විදුලි පංකාව කරකලා කෙනෙකුට දෙනවා පොතක් හරි පොඩි කොලකැලක් හරි උලන් ටිකක් දාගන්න කියලා. එයා ඒ උලන් වැදෙන්න කියලා පොතෙන් විදුලි පංකාව වාගේ කැරකෙව්වට වමට දකුණට එක පැද්දුවාට උලන් එන්නේ නැහැ. ඇයි විදුලි පංකාවෙන් එන උලන් ධාරිතාව වැඩි නිසා උලන් ගැව්වට උලන් එන්නේ නැහැ කොලකැලේ. ඇත්තටම උලන් එන්නේ නැද්ද කියලා බලන්න විදුලි පංකාව නිමා කරලා ක්‍රියා විරහිත කරලා දැන් කොලකැලේ උලන් ගන්නකොට බොහොම ලස්සනට උලන් එනවා. එහෙනම් විදුලි පංකාව ක්‍රියාත්මක වෙනකොට උලන් ආවා, ඒක ඇත්ත. හැබැයි දැන් උලන් එන්නේ නැහැ. එහෙනම් විදුලි පංකාව ක්‍රියාත්මක වෙනකොට ඒකේ වේගය වැඩි නිසා තමයි මේ උලන් ධාරිතාවේ දැනීම අඩු වුනේ. අපගේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අය මේ නාම රූප ධර්මතාවයන් එක ගනුදෙනු කරගෙන කම්පණයට විඩාවටපත් වෙලා සෑම අවස්ථාවක් තුළම කැළඹිලා ඉන්නකොට ඒ කැළඹිච්ච ස්වභාවය මත මේ සිතට ප්‍රත්‍යක්ෂ උනේ නැහැ. මේ වාතයේ තියෙන සෑම අණුවක් තුළින්ම කම්පනයක් Tamanට ලැබෙන බව, සෑම අණුවක් තුළින්ම ප්‍රතිචාරයක් තියෙන බව ඒ විඥාන අණුවට වටා ගන්න පුළුවන්කම තිබුණේ නැහැ. වේගය වැඩියෙන් කරකුණ නිසා මේ අණුවේ තරංගයෙන් අනිත් වායුවේ තියෙන අණුවලට තරංගවලට පීඩන බලපෑම් ඇති වුණා මිසක් ඒ අණුවලින් කිසිම බලපෑමක් ඇති වුණේ නැහැ. වායුව වායුව කියලා අපි කතා කරනවා. වායුවේ තියෙන්නේ මොනවද? ඔක්සිජන් අණු ටිකක් තියෙනවා, හයිඩ්‍රජන් අණු ටිකක් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් අණු ටිකක් තියෙනවා, නයිට්‍රජන් ටිකක් තියෙනවා. මේ ටික එකතු වුණාම තමයි වායුව කියලා කියන්නේ. එහෙනම් මේ වාතය නිර්මාණය වෙලා තියෙන්නේ අණුවලින් නම් ආශ්වාස කරනකොට ඇතුල් වෙන්නේ අණුවල විශාල සංඛ්‍යාවක් නම් ප්‍රාශ්වාස වලින් නිකුත් වෙන්නේ අණුවල විශාල සංඛ්‍යාවක් නම් අපගේ විඥානයත් අණුවක් නම් ඇයි මේ අණු දෙක අතර ගනුදෙනු අපට තේරුම් නැත්තේ? භ්‍රමණ වේගය වැඩි නිසා, මේ තරංගයේ කම්පණයේ වේගය වැඩි නිසා අපට ඒ වාතයේ තියෙන පීඩනය අපට තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ භාවනා යෝගියා මේ සිත නිවාගෙන යනකොට මේ සිතේ භ්‍රමණ වේගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට එයාට තේරෙනවා මේ 100ට වාතයක් වදින්නේ නැහැ. ගල් ගොඩක් වදිනවා වාගයට අවබෝධයක් ඇති වෙනවා. ඇයි? මේ අණුවල ඒ තියෙන ධාරිතාවල වෙනස්කම් නිසා මේ අණු ගොඩක් ඇතිල්ලීගෙන වැඩිගෙන යනවා. අණු ගොඩක් නැවත වැඩිගෙන ඇතිල්ලීගෙන යනවා. මේ විශාල ගල් කේලරයක් පෙරලනවා වාගේ මේ ඇතුළට ගල් ටිකක් යනවා, එළියට ගල් ටිකක් එනවා. මේ අවබෝධය පාළ වෙනවා. එතකොට තවත් නිවාගෙන යනකොට අර සෑම අණුවක්ම භ්‍රමණය වෙනකොට ඇති වෙන තරංගයට මේ සිත කම්පණය වෙන බව ඒ සියුම් කම්පණයට වැටෙන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා එහෙනම් මේ සිත මේ සීය බාහිර අණුවල පීඩන කම්පනවලට ජීවිත කාලෙම ලක් වෙමින් තෙරපෙමින් කම්පා වෙමින් ඉඳලා තිනවා. අනේ මට මේක වැටුනේ නෑනේ. මෙච්චර කාලයක් මේ විඥාන වේගය කැළඹිලා නිසා භ්‍රමණ වේගය වැඩි නිසා මම දැනගෙන හිටියේ නෑ මේ බාහිර අණුවලින් මේ අණුවට පීඩන තියෙන බව, බලපෑම් තියෙන බව. එහෙනම් එයා මේ
ක්‍රියාවලියට සමවැදිලා බලාගෙන ඉන්නවා මොන වගේ වැඩක්ද මේ වෙන්නේ කියලා බලනකොට සමහර ඒවා ලාවට නිකන් වැදිලා යනවා සමහර ඒවා ස්පර්ශ වෙලා යනවා සමහර අවස්ථාවලදී මේ අණු ඒ විඥානයත් එක්ක එකට එකතු වෙනවා එතනවා සමහර අණුගෙන් වැදිලා පරාවර්තනය වෙනවා සමහර ඒවා විසිරීලා යනවා සමහර ඒවා අභිභවාගෙන යනවා මේ සෑම ක්‍රියාවලියක්ම මේ නාස්තුඩේ වෙන බව වටා ගත්තාම තේරෙනවා මේ ආස්වාස ප්‍රාස්වාස වෙන ක්‍රියාවලිය විශාල සංකීර්ණ ප්‍රශ්නයක් නාස්තුඩ මත සිත පීතනවා කියන එක මේ ලෝකයේ විද්‍යාඥයෙකුට වත් කරන්න බැරි තරම් පරීක්ෂණයක් මේක විද්‍යාගාරයක විශාල සංඛ්‍යාවක ඉඳලා කරන්න තරම් විශාල වැඩක් කියන එක පේනවා එනම් වැඩිපුර කම්පණය වෙන අණු මොනවාද කියලා බලනකොට ඉස්සෙල්ලාම ඇතුල් වෙන අණු වල කම්පන වේගය වැඩි. ඇයි ඇතුලේ ඉස් නිසා ඇතුලට යන වේගය වැඩි නිසා අවශෝෂණය කරන ග්‍රහණය කරන ධාරිතාව පීඩනය වැඩි නිසා අර අණු ටික අයියෙන් ඇදිලා යනවා 100ට වදිනවා නිකන් සිතේ තියෙන ධාරිතාව කලඹගෙන යනවා ඇතුලට. ඇතුලාන්තයේ තියෙන කුවරේ අවකාශයේ පිරෙනකොට වායුවෙන් අර වායු ප්‍රමාණයට අර පීඩනයෙන් ඇතුල් වෙන්න බැරි නිසා මේක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා මධ්‍යයට එනකොට වේගය ගොඩාක් අඩුයි. අන්තිමට එනකොට සිතට අණු දැනෙන්නේ නැහැ. වැදුනද කියලා දන්නේත් නැහැ, පීඩන තියනවද කියලා දන්නේ නැහැ. ඒ තරම් සියුම් වෙලා. නවත මේක කම්පණයෙන් එලියට දානකොට අර සියුම් වෙලා දැනෙන්නේ නැති මට්ටමට නිවිච්ච කට්ටියට එක පාරට කම්පනයක් ඇති වෙලා අයියෙන් භ්‍රමණය වෙලා එලියට විසිරලා ගියා අර සාමාන්‍ය මධ්‍යස්ථව ආපු කට්ටිය නැවත මධ්‍යස්ථ වශයෙන් එලියට ආවා අර ඉස්සෙල්ලා ගොඩාක් වේගෙන් කැළඹිලා ගිය කට්ටිය දැන් ගොඩාක් නිවිච්ච කට්ටිය වාගේ හොඳ ළමයි වාගේ එනවා මෙයාට තේරෙනවා මේ කතන්දරේ මේ සාමාන්‍ය ලෝකේ තියෙන කතන්දරයක් හොඳ ළමයි නරක ළමයි වෙනවා නරක ළමයි හොඳ ළමයි වෙනවා එන ඇතුල් වෙනකොට නරක කට්ටිය වාගේ කැළඹිලා වේගෙන් ගියා අන්තිම කට්ටිය නිවිලා හිටියා ඒ කට්ටියමයි දැන් කැළඹිච්ච කට්ටිය බවට එළියට යන්නේ අර කැළඹිච්ච කට්ටිය තාපසියෝ වාගේ නිවිලා යනවා මොකද්ද මේ වෙන කාර්යය කියලා මේකේ තියෙන රසය මේ ධර්මතාවයේ දියා බලාගෙන ගොඩාක් සන්තෝෂ වෙනවා මෙච්චර දෙයක් මේ නාස්තුඩේ තිබිලා මට මේක આવුන්නේ නැහනේ කියලා මේක තුල හොඳට අවධානමින් ඉන්නකොට එයාගේ ප්‍රඥාවට ගෝචර වෙනවා බොහොම ලස්සන නිර්වාණ පණිවිඩයක් එහෙනම් මේ ආරම්භයේ ඉන්න කැළඹිච්ච කට්ටිය නැවතෙනකොට ඒගොල්ලෝ අවසානේ බවට පත් වෙලා අවසානයේ ආරම්භයේ බවට පත් වෙලා එහෙනම් කැළඹිච්ච කට්ටිය නිවීමත් නිවිච්ච කට්ටිය කැළඹීමත් මේ දෙක මාර්වෙවි වෙනවා සැපය දුකය කියන අන්ත දෙක නිතර නිතර වෙනස් වෙමින් පවතිනවා ඒක ඝනදෙනුවක් වශයෙන් පවතිනවා සෑම තප්පරයක් ගානේ මේ අන්ත දෙක වෙනස් වෙන සුළුයි ඉතගෙන ඉන්න පැයක් කියලා කිව්වම හරි අමාරුයි. දනිස් රිදෙනවා, කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා. ඉඳ ගන්න කැමතිද? අනේක නැති කියලා හිඳ ගන්නවා. පැය දෙකක් ඉඳගෙන ඉඳ කිව්වම කියන කොයි වෙලේ දන්න නැගිටින්න ආවාද කරන්නේ. ඇයි ඉඳගෙන ඉඳලා බැරි ගෑලා කොන්දත් එක්ක කකියනවා කියලා. එහෙනම් මේ සෑම සැපයක්ම දුකයක් බවට පත් වෙනවා, දුකේ සැපේ බවට පත් වෙනවා. මේ අග්ගිස් දෙකේ තියෙන ධර්මතාවයේ දකින්නවා. එනම් මේ ලෝකයේ හැමතැනම පවතින්නේ අන්ත දෙකක් කියන එක වැටහෙනවා මිනිස්සු දුකයි කියලා කියනවා ඒ දුකේ නිදාස් වෙනකොට සුඛයි කියලා කියනවා ඒ නිදාස් වෙස සුඛය කාලයක් විඳිනකොට ඒක දුකයි කියලා කියනවා ඒකට විසඳුමක් හොයනවා ඒක සුඛයි කියලා කියනවා ඒ සුඛය ඒ විසඳුම අවුරුදු ගාණක් විඳිනකොට ඒක කරදරයක් වෙලා ඉසරදයක් වෙලා ඒක දුකයි කියලා කියනවා දුකේ සුඛය දෙකම එකයි ස්වභාවයට අනුව ප්‍රඥාවට අනුව ස්ථානයට අනුව ඒක වෙනස් වෙමින් පවතිනවා. බත් කන්න කැමතිද සුඛයිද දුකයිද කියලා වම ඔක්කොම අත්උස්සන අනේ සුඛයි බත් කන එක තේන්නා මේ ලෝකේ තියෙන සුඛය කියලා. එහෙනම් ආල් සේරුවක් කන්න කිව්වම කාගෙන යනකොට මගින් නැවතිලා කියන මේ කන්න බෑ බඩවල් පුපුරන්න වාගේ වමනෙන්නවා නෑ නෑ සුඛයි නම් කන්න බෑ කියලා දැන් හඬනවා බත් කන්න බෑ කියලා. එහෙනම් මේක තුල දෙකම තිබිලා
මේ සෑම ස්ථානයකම නාමයක රූපයකම අන්ත දෙකක් තියෙන බව මේ ආනාපාන සති නාස්තුඩ මත සිත පීඩා සිය වඩන භාවනා යෝගියාට වැටෙනවා හැමතැනම අන්ත දෙකෙන් අන්තර්ගතයි මේ ධර්මතාවය දැනගත්තාම මේ ඇතුල් වෙන කට්ටිය කැළඹිලා ඇතුල් වෙනවා පිටත් වෙනකොට ඒ කට්ටිය නිවිලා යනවා යනකොට නිවිලා ගිය කට්ටිය දැනෙන්නේ නැතුව ගිය කට්ටිය එනකොට කලබගෙන පුච්චගෙන එනවා මොකද්ද මේ දෙන්නගේ තියෙන ප්‍රශ්නේ නිවිච්ච කට්ටියක් මේකේ නැද්ද සදාටම නිවිච්ච කට්ටියක් කියලා බලනකොට ඇතුල් වෙන කට්ටියගේ පීඩණය මැදට එනකොට නැවතිලා එක එක්තරා මට්ටමක තියෙනවා ඊට පස්සේ ඒක අඩු වෙලා යනවා නැවත මේක බයිස්රාවිය කරනකොට ප්‍රාස්වාස කරනකොට නවත අර නිවිච්ච කට්ටිය කැළඹිලා යනවා අර මැදට එනකොට නැවත අර ඉස්සෙල්ලා වාගෙම එක ඒකාකාර මට්ටමක් තියෙනවා නැවත අර කැළඹිච්ච කට්ටිය නිවිලා යනවා මේ ක්‍රමවේදයේ දියා නැවත නැවත බලනකොට ආස්වාසියෙත් ප්‍රාස්වාසියෙත් මේ මැදිස්ත්‍යයේ කැළඹිල්ලක් නැහැ ඒකාකාරීව පවතිනවා දෙකටම නැහැ කැළඹිලත් නැහැ නිවිලත් නැහැ එයා තුල දෙකම තියෙනවා ඇයි එයාට ඕනම වෙලාවක ඒ අණු ටික ඉස්සරහට આવොත් කැළඹෙනවා පිටිපස්සට ගියොත් නිවෙනවා ඕනම වෙලාවක කැළඹෙන්නත් පුළුවන් නිවෙන්නත් පුළුවන් ස්වභාවයන් දෙකම තිබුණාට දෙකම එක ජීවත් වෙන එයා තුල කැළඹීමක් නැහැ නිවීමක් නැහැ එහෙනම් මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ එයාට ඥානෙ පාළ වෙනවා මේ ඥානේ පාල වුණාම එයා කල්පනා කරනවා මේ ගැඹුරු ධර්මතාවයේ මෙච්චර කාලයක් මට දැනුන්නේ නැහැ එහෙනම් නා තුඩ මත සිත පීටලා මේ මධ්‍යස්ථයට මම සමවදින්න ඕනේ මේ ආස්වාසෙත් ප්‍රාස්වාසෙත් තියෙන මධ්‍යස්ථයේ මම ඉන්න ඕනේ කියලා එයා වෑයම් කරනවා කරනවා එයාට ඒකේ මධ්‍යස්ථයේ ඉන්න පුළුවන් කමක් නැහැ මේ මධ්‍යස්ථයේ ඉන්න නාන ප්‍රකාර කමඨා වඩාගෙන මේ විදියට පොරබැද බැද බලනකොට එයාට තේරෙනවා මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි එහෙනම් මේකට වෙනත් පිළියමක් යොදන්න ඕනේ කියලා හිතනකොට එයාට තේරෙනවා එහෙනම් අපට මේ ආස්වාසයේ මැද ඉන්න බෑ ප්‍රාස්වාසයේ මැද ඉන්න බෑ හේතුව ඒක සංකීර්ණ ප්‍රශ්නයක් හැබැයි මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ දෙකටම අවුෙන්න තිතියක් ඒත් මධ්‍යම ප්‍රතිපදාව එනා මේ මධ්‍යම ප්‍රතිපදාව ලේසියි කියලා බලනකොට එයා කොතනද ඉන්නේ කියලා බලනකොට හිතෙනවා ඉන්න තැනමයි සුදුසුම තැන නාස්තුල කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව ආස්වාසයට අවුෙන්න නැතුව ප්‍රාස්වාසයට අවුෙන්න නැතුව සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් කර්ම ඇති නොවන මේ ක්‍රමවේදයමයි නිවැරදි ක්‍රමවේදය කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා අන්න ඒ භාවනා යෝගියා තේරුම් ගන්නවා තමන්ගේ ජීවිත කාලය තුල තමන් මේ වඩන භාවනාව මධ්‍යම ප්‍රතිපදාවේ තමයි වඩලා තියෙන්නේ නාස්තුඩ කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකටම විසඳුමක් කියලා හිතාගෙන නැවත නැවත මේ මධ්‍යම ප්‍රතිපදාව දිනු කරනවා ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන නාස් තුඩ මත සිත පීඩා සිය පවත්වන මේ භාවනා යෝගියා කල්පනා කරනවා තවත් මොනවද මට වෙන්නේ කියලා බලනකොට එයාට තේරෙනවා මොකවත් වෙන්නේ එක දෙයක් වෙනවා මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ මේ අණුවල වේගය වැඩියෙන් එනවා සිත නිවෙන්න නිවෙන්න සිතේ තියෙන ඒ අණුවේ වේගය අඩු වෙනවා අර අණු වලින් විසිරෙන තරංග මේ සිතේ එකතු වෙනවා කර්ම ගොඩ නැගෙන බව දැන් එයාට වැටහෙනවා එහෙනම් මේ කර්ම ගොඩ නැගෙන එක නවත්තන්න ඕනේ කර්ම ගොඩ නැගෙන එකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා එයා ඉතනකොට එයාට මොකවත් කරන්න පුළුවන් කමක් නැහැ ඇයි මේ අණු ස්පර්ශ වේගෙන ගල් ගොඩක් යනවා වාගේ මේ අණු ටික නාසය තුලින් යනකොට මේ අණුවේ තියෙන කම්පණයේ පීඩණයට මේ අණුවට එතෙන බව අණුවට নানা ප්‍රකාර කර්ම කාරණා ඇති වෙන බව චෛතසික පාළ වෙන බව අවබෝධ වෙනවා හැම චෛතසිකයක්ම මේ ඇතුල් වෙන අණුවේ පීඩණයෙන් ඇති වෙන බව ඒ සෑම අණුවේ බලපෑම් මත ඇති වෙන ලෝභ දේශ මොහ බව තේරෙනකොට එයාට පුදුමාකාර දුකක් දැනෙනවා මේ එතන එක නවත්තන්න බෑනේ
මේ නිර්මාණය මේ ක්‍රියාවලිය නවත්තන්න බෑනේ මේකට මොකද්ද කරන්න තියෙන විසඳුම කියලා නාස්තුඩ මත සිත පීටලා එයා නැවත නැවත මේක තුල සජ්ජායනා කරනවා මොකොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා ඒ තාපසවරයාට තේරෙනවා ප්‍රශ්නෙට උත්තරේ මන් ළඟමයි තිබිලා තියෙන්නේ හේතුව මම මේ සිත ලාවට නිව්වා මිසක් මම මේ සිත නැවතුවේ නෑ එහෙනම් අණුවක තියෙන ක්‍රමවේදය තමයි තරංගයක් ලබාගෙන උතා ගැනීම තරංගයක් පරිවර්තනය කිරීම එහෙම නැත්නම් පරාවර්තනය කිරීම එහෙනම් අණුවක් ඒ වගේම තවත් අණුවක් බවට පරිවර්තනය කරනවා තමන් වාගේම එහෙම නැත්නම් අම්බෙන් එක පරාවර්තනය කරලා දානවා එහෙම නැත්නම් හැලියලි ඉන්නවා නැත්නම් ගැටි ගැටි ඉන්නවා අණුවක් තවත් අණුවකට කම්පණය දෙමින් සිටිනවා එහෙනම් අණුවක් අභිභවාගෙන යෑමේ හැකියාවක් තියෙනවා එහෙනම් මේ අභිභවාගෙන යන්න පුළුවන් අණුවක් මැදින් තව අණුවකට යන්න පුළුවන් ඒ භ්‍රමණේ වෙන ධාරිතාවට වැදිලා එතෙන් නැතුව එයාට යන්න නම් අභිභවාගෙන යන්න නම් මේක සෑල්ලු කරන්න ඕනේ ගොඩාක් සෑල්ලු කරන්න ඕනේ විදුලි පංකාවට යම් කිසි දෙයක් දැම්ම ගමන් ඒ පංකාවේ පෙත්තට වැදිලා කෑලි වලට කැඩිලා විසිරලා යනවා භ්‍රමණ වේගයේ වැඩි නම් භ්‍රමණ වේගයේ අඩුවෙන්ද ඒ පෙති තුන වෙන වෙනම පේනවා ඒ පෙති දෙක හතරට එකක් විසිකලාම වදින්නේ නැහැ එහෙම අභිභවාගෙන ගියා මේ ධර්මතාවයේ වැටහෙනවා මේ ඥානීය පාළ වෙච්ච ගමන් එයාට විශාල නිධානයක් පාළ වුණා වාගේ එයාගේ මුළු සිතම ප්‍රීතියෙන් පිරීලා යනවා මගේ නාස්තුඩෙන් මම ජයගත්තා ආර්ය ජාතිය මං ඉපදුනායි කියන විශ්වාසයේ සම්මා දෘෂ්ටිය ඇතුළ ඇති වෙලා එයා මේ සිත සෑල්ලු කරනවා එයා නාස්තුඩ මත 100ෙන් ඉන්න ගමන් ඒ 100ේ ධාරිතාව අඩු කරනවා වෙන මොකවත් කරන්නේ සිත එයාට අල්ල ගන්න බෑ ඒක සියුම් වැඩි මේ නාස්තුඩ මත පවතිනා වූ 100ේ තියෙන ඒ පීඩනය අඩු කරනවා සිත යම් කිසි තැනක තිබුණාම පුංචි ভাইබ්‍රේෂන් එකක් අපට දැනෙනවා සෑල්ව නිකන් පුංචි බැක්ටීරියා වාගේ පණුවෝ නලියනවා වාගේ පොඩි කම්පනයක් දැනෙනවා මෙන්න මේ කම්පනය මෙයා අඩු කරගෙන යනවා නාස්තුඩ මත සිත පීටලා ඒ නාස්තුඩ මත පීටලා තින සිතේ තින කම්පණය අඩු කරගෙන යනකොට ඒ අණුවේ භ්‍රමණ වේගය අඩු වෙමින් ප්‍රපාතයට පල්ලයට අවම වෙනවා මේ විදිහට අඩු කරගෙන යනකොට එයාට තේරෙනවා මේ 100 පවත්වන සීමාවෙන් පිටිපස්සේ කොටසට වේදනාවක් දැනෙනවා දැවිල්ලක් දැනෙනවා එතකොට මේ ආනාපාන සති භාවනාව වඩන මේ උත්තමයා කල්පනා කරන මෙච්චර කාලයක් මේ අපහසුතාවයක් තිබුණ නෑනේ. ඇයි දැන් විතරක් මේව දැනෙන්නේ? මේ සිත සෑල්ලු වෙනකොට ඒ පීඩනේ අඩු වෙනකොට අර ගලාගෙන එන තරංගය මේ 100 කියන තරංග ධාරිතාවට වැඩිලා පාලනය උනේ නෑ. අභිභවාගෙන ඇවිල්ලා අර සියුම් සෛල වලට වැඩිලා සෛල තුවාල වෙනවා. ඒ සෛල වලට පීඩ නැති වෙනවා ඒ කම්පණය තමයි මේ පිච්චෙන ස්වභාවය කියන එක එයාට ප්‍රත්‍යක්ෂ වෙනකොට දැන් එයාට තේරෙනවා හරි එහෙනම් ඒ සෛල ඒ කියන්නේ ඒ සෛල වලට කම්පණය දැනෙනවයි කියන්නේම නාස්තුල මත සිත පීඩෙව්වා ඒ සිත පීඩෙව්පු සිතේ තින කම්පණය අඩු කළා සෑල්ුණා දැන් සිතට එතෙන්නේ දැන් සිතවිලි පාල වෙන්නේ ඒ සිත පීඩනයක් වශයෙන් පවතිනවා ඒ තරංගයේ තින අණු අභිභවාගෙන ඇතුළට යනවා සිතට බලපෑම් කරන්න පුළුවන් කමක් නැහැ සිත සෑල්ලු වෙලා මුරුදු වෙලා කියන ධර්මතාවය එයාට වැටහෙනවා මේ ධර්මතාවය වැටුණාම මේ පිටිපස්සේ දැනෙන පීඩනය දැන් එයාට ප්‍රශ්නයක් ඇයි මේ අණුව මේ සිත කියන විඥාණයට අභිභවාගෙන ගියාම ඒ ප්‍රශ්නේ විසඳුනාට මේ පිටිපස්සේ කම්පණයෙන් පීඩණයට නැවත මේ කර්ම හැදෙනවා. ඇයි එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ගොඩාක් මේ නාසය ඇතුළ මේ දැනෙන දැවිල්ල වාගේ අපට අචින් එකක් යනකොට දැනෙන ඒ ස්වභාවිකත්වය අචින් එකක් ගියාට පස්සේ දැනෙන ඒ කම්පණය
ඒ දැවිල්ල වාගේ සියුම් දැවිල්ලක් දැනෙනවා. ඒ දැවිල්ලේ තියෙන කම්පණය 100 න් එහා අඩු කරනවා. ඒ දැවිල්ලේ තියෙන පීඩනය ටික ටික අඩු කරනකොට සෛල හැම එකක්ම සෑල් වෙලා මුරුදු වෙලා නාසයට ඇතුල් වෙන එක ඔළුවේ පිටිපස්සෙන් පිටතට යනවා වාගේ මේ සෛල හැම එකක්ම විවෘත වෙලා ඉඩ දෙනවා. ඒ විද්‍යාව කොහමද වෙන්නේ කියලා බලනකොට පිටපැත්තේ විත්තිය වැස්සට තෙමෙනවා. ඇතුල් පැත්තේ කාමරේ වතුර කාන්දු වෙලා තෙතමනයක් පේනවා. එහෙනම් මෙච්චර හොඳට සිමෙන්ති වැලි දාලා බැඳලා ගඩොල් තියලා බැඳලා කොන්ක්‍රීට් කරලා බැඳලා කපරාදු කරලා උණු මැදලා තින්ත ගාලා තියෙන මේ බිත්තියෙන් ඇතුළට වතුර ආවේ කොහමද? මේ සෑම නිර්මාණයක්ම අණුවල එකතුවක්. මේ අණුවල එකතුවෙන් ඇදිලා තියෙන නිසා සෑම ස්ථානයකම සිදුරු තියෙනවා. විද්‍යාත්මක මයික්‍රොස්කෝප් උපකරණයකින් අපි බලනකොට ඒ මයික්‍රොස්කෝප් උපකරණයට පුළුවන්කම තියෙනවා මේ සෑම බිත්තියකම සිදුරේ එයා පැත්තේ තියෙන මොනවද කියලා බලන්න. එහෙනම් මේ බිත්තියේ තියෙන සිදුරු වලින් මේ ජල අණු ටික ක්‍රමක්‍රමයෙන් පීඩණයෙන් ගලාගෙන ඇවිල්ලා ඇතුල් පැත්තේ වැක්කිරෙනවා වතුර. එහෙනම් මේ කයට වදින අණුවත් කයේ පීඩණය වැඩි නම් තදගතිය වැඩි නම් ඇතුලේ නැවතුණා සෛලවල එතුණා කර්මයක් බවට පත් වුණා පීඩනයක් බවට පත් වුණා. හැබැයි මේක මුර්ධකම වැඩි නම් කිසිම තරංගයක් මේගොල්ලෝ බාර ගන්නෑ. මේ පැත්තෙන් ඇතුල් වෙන එක පිටිපස්සේ ඔළුවෙන් එළියට යනවා. එකක්වත් ඉතුරු වෙන්නේ මේ මට්ටමට මේක අඩු කරගෙන යනකොට නාස්තුද මත තියෙන සිත අතුරුදාම් නාස්තුද මත තියෙන සිතට බලපෑම් නැතුව ඇතුළට දෙන කම්පණය අඩු වේගෙන යනකොට කම්පණය අතුරුදාම් ආනාපාන සතියක් නැහැ භාවනාවක් නැහැ සීයක් නැහැ මිනිසයා එතන නැහැ අතුරුදාම්. එහෙනම් මේ වගේ ශුන්‍ය වෙච්ච අතුරුදාම් වෙච්ච ඒ ස්වභාවයට තමයි අපි කියන්නේ චිත්ත සමාධියටපත් වුණා ආනාපාන සතිය තුලින් සමාධියටපත් වුණා. දැන් යාට වේදනාව දැනෙනවද? මොකවත් දැනෙන්නේ නැහැ. හේතුව මේ ආස්වාස ප්‍රාස්වාසයේ අණුවේ කම්පණයෙන් දැනෙන ඒ පුංචි දැවිල්ල ඒ 100.0001ටත් වඩා අඩුවෙන් තියෙන මේ පුංචි දැවිල්ල දැනෙන්නේ නැතුව ගියයි කියලා කියන්නේ එයාට ගින්නේ රස්නේ දැනෙන්නේ නැහැ. සීතල දැනෙන්නේ නැහැ. පොළු පාරවල් දැනෙන්නේ නැහැ. කෙනිට්ටුවට මිරිකුවට එයා දන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ කය තිබුණාට සතරමා භූතය විතරයි ඉන්නේ. කයක් එතන නැහැ. ඇයෙනවද කියලා බැලුවාම අර අණුවල භ්‍රමණ වේගයෙන් ඇතිවෙන තරංගය එයාට ඇයෙන්නේ නැත්නම් ඈර්ත්ස් වලින් ගත්තාම 0.0001 කියන ඒ අවම පුංචි සියුම් ඈර්ත්ස් එකවත් ඇයෙන්නේ නැත්නම් මේ ලෝකේ කිසිම සද්දයක් එයාට ඇයෙන්නේ නැහැ. මිනිස්සු විශාල මයික්‍රොෆෝන් දාලා කෑ ගන්නවා ඇරෙන්ද කියලා සෙලවෙන්න හේතුව එයාට අර පුංචි සද්දේවත් ඇයෙන්නේ නැත්නම් ලොකු සද්ද මොකවත් ඇයෙන්නේ නැහැ. ඇයෙන ධාරිතාව ඇදිලා තින්නේ ලොකු සද්ද ඇයෙනවා පොඩි සද්ද ඇයෙන්නේ නැහැ. එහෙනම් අයියෙන් කිව්වම ඇයෙනවා. එහෙමයි කන පීටලා තින්නේ මේක වෙලා තින්නේ සියුම් දේවල් ඇයෙන්නේ නැහැ. ලොකු දේවලුත් ඇයෙන්නේ නැහැ. ඒ කියන්නේ කනේ තිබෙන කම්බරේ තියෙන සෛල ඔක්කොම සමාදි වෙලා නැවතිලා. කයේ සෛල නැවතිච්ච නිසා තරංග වලින් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. මේ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නැවතිලා එහෙනම් ඒ උත්තමයා ඒ ආර්ය ශ්‍රාවකයා සමාධියටපත් වෙලා නාස්තුඩ මත සිත පීතලා. එනම් මේ භාවනා යෝගියා මේ සමාධිය එයා උවමනාවෙන් ලබා ගත්තද කියලා බලනකොට එයා උවමනාවෙන් ලැබුවේ නැහැ. මේක විද්‍යාත්මකව වැඩුවා. මේ භාවනා කමඨාන තුළ තියෙන අභ්‍යන්තරයේ යථාර්ථය විද්‍යාවෙන් දැක්කා. ක්‍රමානුකූල විදර්ශනාවෙන් මේක වඩාගෙන යනකොට ආනාපාන සතියත් එක්ක විදහා දැකීමේ ඥාණය ඒ ප්‍රත්‍යක්ෂ ඥාණය වැඩිලා විදර්ශනාවට ඇරිලා භාවනාව එයා දන්නේ.
නාස්තුඩමත සිතපීඨා සීය පවත්වමි කියන එතන විතරයි ආනාපාන සතිය තිබුණේ. එතනින් එහාට ගියාට පස්සේ කෙරිලා තින්නේ විදර්ශනාව. එනනම් මේ භාවනාව විදර්ශනාවට පෙරලිලා සමාධිගත වෙලා මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තානම් අන්න මේ ක්‍රමය තමයි නිවැරදි ක්‍රමය මේ කමඨාන වඩන්නට. එනං අපේ ජීවිත තුළ අපි නාස්තුඩ මත සිත පීචලා ඕනතරම් සීය පවත්තලා තියෙනවා. අවුරුදු ගණන් මාස ගණන් සති ගණන් අපි පොරබැදලා තියෙනවා. නාස්තුඩේ සිත තියලා පොරබදිනවා. මේක ඉතින් නෑ. හේතුව නාස්තුඩ මත සිත තිබ්බට මොකවත් වෙන්නේ නෑ. නාස්තුඩ මත සිත තියලා කරන්න ඕන දේ කරන්න ඕනේ. දැන් යම්කිසි කෙනෙක් වඩගාගෙන ඇවිල්ලා පරියංකෙන් ඉන්න, උජුම් කායෙන් ඉන්න, ඉස කෙලින් තියාගන්න, මේ විදිහට කකුල් තියාගන්න, අත් තියාගන්න, මේක තමයි භාවනාව කිව්වා මෙයා රාත් වෙනවද? නෑ, එහෙම වෙන්නේ නෑ. හේතුව එහෙම ඉන්නක කායික චර්යාවක් ආසනයක් නිසා නිවන් මාර්ගයක් නෙමෙයි. නිවන් මාර්ගයක් කියන්නේ ඒ ආසනය තුල ඉඳගෙන කරන්න යමක් වෙනවා. ඒක කරන්න ඕනේ. ඒක වැඩුවේ නැත්තම් එයාට මේ භවයේ නිවනක් නැහැ. සංසාර විමුක්තියක් නැහැ. එහෙනම් මේ ආනාපාන සති භාවනාව තුලින් නාස්තුඩ මත සිත පීඨා සීය පැවැත්වීම කියන ඒ ධර්මතාව තුල යථාර්ථය අපි දැක්කා. ඒ යථාර්ථය කරන කොටගෙන අපි සමාධිය කොහමද ඇති වෙන්නේ කියන එක දැක්කා. දැන් සමාධියේ ඉන්නවා. සමාධියේ පැයක් හිටියා, දෙකක් හිටියා, වරුවක් හිටියා, සතියක් හිටියා, සති දෙකක් හිටියා, මාසයක් හිටියා. කිසිම විඩාවක් නැහැ, පිපාසයක් නැහැ, බඩගින්නක් නැහැ. බොහොම සමාධි සුවයෙන් ඕමම ඉන්නවා. ඉන්නකොට අර සමාධි සුවේට තියෙන ඒකත් අනිත්‍යයි. විඥාන අනිච්චා, සමාධි අනිච්චා, ධම්මා අනිච්චා, වේදනා අනිච්චා. හැම දෙයක්ම අනිත්‍ය නම් සමාධිය නිත්‍ය වෙන්න බෑ. හේතුව රාත් වෙලා පිරිනිවෙනකොට සමාධිය නෑ. සමාධියත් අනිත්‍ය වෙලා ඒක අපෙන් අයින් වෙලා ගින්. එහෙනම් මේ සමාධිය අනිත්‍ය කියන ධර්මතාවය මත මේ සමාධිය යම්කිසි අවස්ථාවකදී එයාගේ නිත්‍යකම එම නැත්තම් ඒ ක්‍රියාවලිය තුළ වෙනසක් ඇති වෙනවා. දෝංකාරයක් තියෙනවා නම් අවකාශයේ දෝංකාරයේ කාලයක් යනකොට ඒ දෝංකාරයේ කම්පනයක් බවට පත් වෙනවා. ඉස් අවකාශයේ ප්‍රමාණය වැඩි නම් ඒ දෝංකාරයේ කම්පණය වෙලා කම්පණයේ පීඩනයක් බවට පත් වෙනවා. ඒ පීඩනයම කාලයක් පීඩනය බවට පත් වෙලා තෙරපිලා තරංගයක් බවට පත් වෙනවා. ඒ තරංග එකතු වෙලා අණු නිර්මාණය වෙනවා. වැඩිපුර කැරකෙන අණු, සාමාන්‍ය කැරකෙන අණු, අවමෙන් කැරකෙන අණු කියලා අණු වර්ග තුනක් ඇති වෙලා ඒ තුන එකට එතුනාම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පංචමා භූත ඇති වෙනවා. ඒ පංචමා භූත ඇති වුණාට පස්සේ මේ විශ්ව තරල අට ගන්නවා, ජීවින් අට ගන්නවා, නාම රූප ධර්ම අට ගන්නවා. දුක්ඛ සත්‍ය නිර්මාණය වෙනවා. ඒක අවබෝධ කරලා දෙන්න තථාගත මාබෝසතාණන් වහන්සේ කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති වෙනවා. එහෙනම් මේ සමාධිය කියන්නේ ඉස් අවකාශයක් නේද? ආයතන අයම නිවිලා මොකවත් නැති ඉස්වෙච්ච ස්වභාවයක් නේද? එහෙනම් ඉස්වෙච්ච ස්වභාවයේ ධාරිතාව පොඩ පොඩ වැඩි වෙලා සමාධිය පටන් ගත්ත වෙලා තියෙන සමාධිය නෑ. පැයකට පස්සේ ඒක ගැඹුරු සමාධියක්. වරුවක් විතර ගියාම අති ගැඹුරු සමාධියක්. දවස් 3කට පස්සේ අති විශේෂ සමාධියක්. දින 7කට පස්සේ අති ශ්‍රේෂ්ඨ සමාධියක්. ඊට පස්සේ අපි කියනවා සීමා රහිත වූ අසීමිත සමාධිය කියලා. ඒ සමාධියේ සීමාව අපි දන්නේ නැහැ. එහෙනම් මේ භාවනා යෝගියාගේ සීමාව, ඒ සමාධියේ සීමාව පොඩ පොඩ වර්ධනය වෙලා විශාල වේගෙන යනකොට ඒක තුළින් දෝංකාරයක් ඇති වෙනවා. ඒ දෝංකාරය කම්පනයක් වෙලා, ඒ කම්පනයේ පීඩනයක් වෙලා, ඒ පීඩනයේ තෙරපිලා, ඒ තෙරපිච්ච දේ තරංගයක් වෙලා, තරංගයේ චේතනාවක් වෙලා, ඒ චේතනාව කර්මය වෙලා එයාට අවදිභාවය ඇති වෙනවා. එයා සමාධියෙන් අවදි වෙනවා. කවුරුත් එයාට එලාම් තියන්න ඕනේ නැහැ.
එයා කූද්දන්න ඕනේ නැහැ. ඒ සමාධියම එයාට අවදි වෙන්න චේතනාව අවශ්‍ය කාලය තුලදී එයාට නිර්මාණය කරලා දෙනවා. එයා සමාධිය වඩනකොට වඩපු ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයෙන් ඇතිවෙච්ච කර්මානුරූපීව තමයි සමාධියේ කාලය තීරණය වෙන්නේ. භාග්‍යවත් වහන්සේ කිසිම ස්ථානයක දේශනා කරන්නේ සමාධියක් අනිවාර්යම පැය 6ක් ඉන්න ඕනේ. සෑම කෙනාගේම සමාධිය පැය 3කට සීමා සහිතයි. පැය 3කට වඩා ඉන්නේ නැහැ. අඩුවෙන් ඉන්නවා නම් සමාධියක් නෙමෙයි කියලා එහෙම කියලා නැහැ. විනාඩි 5ක් ඉන්න පුළුවන්, පැයක් ඉන්න පුළුවන්, අවුරුද්දක් ඉන්න පුළුවන්, අයි කල්පයක් ඉන්නත් පුළුවන්. එහෙනම් මේ සමාධිය තීරණය වෙන්නේ එයා සමාධියට ඒ වඩපු ධර්මතාවයට අනුව. ක්‍රමානුකූලව එයා අවබෝධයට පත් වෙලා සමාධියට ලඟුනේ කොහමද? ඒ විද්‍යාවට අනුව තමයි තීරණය වෙන්නේ ඒ සමාධියේ ආයුෂ කොච්චරද කියලා. අපි කරන කර්මයට අනුව නේද අපගේ ආයුෂ තීරණය වෙලා තියෙන්නේ කොච්චර කාලයක් මම ඉන්නවද කියන එක. එහෙනම් පානාති පාතා රැක්කේ කොච්චරද? එච්චරට ආයුෂ වැඩි. එහෙනම් අපේ තීරණය වෙන්නේ කර්මයට අනුව නම් අපි මේ සමාධිය පිළිබඳව විද්‍යාත්මකව අසකන දිවනාසය සම වාලා දාලා චිත්තය තුළින් ගවේෂණය කරනකොට ඒ තරංගවලින් නිර්මාණය වෙච්ච ඒ කර්මය තමයි තීරණය කරන්නේ මේ සමාධියේ ආයුෂ කොච්චර කාලයක් පවතිනවද කියන එක. ඒ කාලය ඉවර වෙනකොට ඒ කාලය පවතින කාලය තුළ මේක විසිරලා විසිරලා සමාධිය ව්‍යාප්ත වෙගෙන යනවා. අර කාලය ඉවර වෙනකොට ඒක දෝංකාරයට පෙරලෙනවා. දෝංකාරය පීඩනයක් බවට පත් වෙලා පීඩනය කම්පණයට පත් වෙලා දෙදරන්න පටන් ගන්නවා. ඒ දෙදරන ඒ කම්පණය පීඩනය තරංගයක් බවට පත් වෙලා තරංගයේ චෛතසිකයක් බවට පත් වෙලා ඒ චෛතසිකය ආව අවදි කරනවා. සමාධියේ ඉන්නවා ඇති දැන් ඈරෙන්න කියලා ඒක තුලින් ඒ අවදි වෙලා ඇස්සර්ලා බලනවා දිනේ කවදද 13. අනේ අතර වෙන්නනි මම සමාධියට ගියේ කොහමද මේ 13 උනේ? එහෙනම් දවස් 7ක් ගිහිල්ලා සතියක් ගිහිල්ලා එතකොට යා දිනෙන් දැනගන්නේ මම මෙච්චර කාලයක් ඉඳලා බඩගිනි ඇදුනෙත් නැහැ, පිපාසය ඇදුනෙත් නැහැ, නිදිමත ඇදුනෙත් නැහැ. බලනකොට පොඩ්ඩක් පිච්චිලා ගින් තියෙන එනට ගිනි තියලා ගින්න පුද්දී මාව අභිභාවන ගින්නට අවුලක් නැහැ. මොකද්ද උනේ? මම මොකවත් දන්නේ නැහැ. එහෙනම් මේක තමයි මේ සමාධි අවබෝධය. සමාධියටපත් වුණාම වතුරයට ඉන්න පුළුවන්, වතුරෙන් යාට ආනියක් වෙන්නේ නැහැ. ගින්දර මත ඉන්න පුළුවන්, ගින්නෙන් යාට ආනියක් නැහැ. ඕනම උතුරන වතුරට ඒ සමාධියට සිත පීතලා ඒ තේජෝ ධාතුවට සමවැදිලා උතුරන වතුරට අත දාලා ඕන එකක් ගන්න පුළුවන්. ඒ තේජෝ ධාතුව එයාට සීතලක් වාගේ මොකවත් කරන්නේ නැහැ. එහෙනම් නාස් තුඩ මත සිත පීටා සීය පවත්වන භාවනා යෝගියා මේ විද්‍යාත්මක භාවය පිළිබඳව දැනුවත් වීම අවශ්‍යයි. මේක යථාර්ථයේ අභ්‍යන්තරයේ විදර්ශනාව අරියට අවබෝධ කරගත්තේ නැත්නම් වඩපු කෙනෙකුගෙන් ආලා දැනගෙන ඒ ආචාර්ය උපදේශයේ මත වැඩුවේ නැත්නම් එයා හැමදාම ආස්වාස ප්‍රාස්වාස කරනවා. එයාගේ මරණාසන්න මොහොත වෙනකන් උස්ම අරන් අරන් උස්ම කෙරේ තරහායට උස්ම වලට කැත විදියට බයිනවා. කොච්චර උස්ම ගත්තත් මේක ඉවරයක් නැහනේ, මේක කැළඹෙනවාමනේ, ඇයි නිවෙන්නේ නැත්තේ? එයා නිවෙන ක්‍රමය කරලා නැහැ. ඇවිලන ක්‍රමය කරලා තියෙන්නේ. එහෙනම් මේ සමාධියේ ඉඳලා පැය ගාණක්, දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක්, අවුරුදු ගාණක් ඉඳලා අවබෝධ වෙච්ච ගමන්, අවදි වෙච්ච ගමන් එයා මේ ලෝකෙදී හැමදයක්ම බලනවා මේ නාම රූප ඔක්කොම එයාට බන කියනවා. සෑම චලනයක් තුළින්ම එයාට ධර්මයක් දේශනා වෙනවා. සතර සතිපට්ඨාන එයාට හැමතැනම පේනවා. චතුරාර්ය සත්‍ය පේනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය පේනවා, පටිච්ච සමුප්පාදය පේනවා. දැන් එයාට ත්‍රිපිටකයේ ප්‍රත්‍යක්ෂ වෙලා ත්‍රිපිටකයේ පාඩවක් දන්නේ නැහැ. එයා මේ ලෝකෙට කෑගාලා ත්‍රිපිටක ධර්මයේ දේශනා කරනවා. අභිධර්ම ගැඹුරු දේවල් සරල වචන වලින් දේශනා කරනවා. හැම සූත්‍රයක් තුළින්ම කමඨාන නිර්වාණ පණිවිඩය දේශනා කරනවා. එයා මේ ලෝකයේ සත්‍ය අවබෝධ කරගෙන දැන් මේ විඥානයේ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ අවබෝධය මට ආවේ කොහමද? මේ දැනුම මට ලැබුණේ කොහමද? මේක ලැබිච්ච ක්‍රමවේ දකින්නකොට එයා තුළ තියෙන ප්‍රඥාවම
නැවත අලුත් සයිතසිකයක් බවට පත් වෙලා ඒ අවබෝධය තුලින් මෙයාට ප්‍රත්‍යක්ෂ කරලා දෙනවා මම මේම තමයි මෙයා බවට පත් වුනේ මමම මෙයා බවට ආවේ මෙයා බවට වෙනස් වුනේ මේ විදිහට කියලා ඒ ප්‍රඥාවම ප්‍රඥාව බවට ප්‍රත්‍යක්ෂ වෙලා අවබෝධය බවට පත් වෙනවා ඒක සිදු වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ දියා බලනකොට මේ සිත නිවෙන්න නිවෙන්න අර අණු වලින් තරංග ඇවිල්ලා ඇවිල්ලා මේකට එතුණා එතෙන්න එතෙන්න ඒ අණු වල තියෙන සෑම ගුණාංගයක්ම මේ විඥාණය අවබෝධ කරගත්තා දැන් අපි මේක භෞතිකව සමාජයේ බැලුවාම කෙනෙක් ඇවිල්ලා කියනවා ආවලා මෙහෙමයි ආවලා මෙහෙමයි ආවලාගේ මේ මේ අඩුපාඩු තියෙනවා ආවලාගේ මේ වගේ දුස්සිරි වැඩ තියෙනවා මේ මේ ගුණධර්ම හොඳයි මේ වගේ සත්පුරුෂ වැඩක් තියෙනවා කිව්වාම මේ කාරණාව තුළින් ඒ අදාළ විඥාණය ඒ විඥාණයට අදාළ පුද්ගලයා පිළිබඳ සම්පූර්ණ දැනුමත් භාවය අපට එනවා නේද නම කියනකොට අපි දන්නවා පොඩි කාර ගැන කතා කරන්න දෙයක් නැහැ පොඩි කාර මේ වගේ කෙනෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් පින්දාමට ලැබී හැබැයි පොඩි ප්‍රශ්නයක් වෙන ටිකක් තරහා යනවා යාට හැබැයි යාව දැකලත් නැහැ නම කියනකොට යාගේ විස්තරය දන්නවා එහෙනම් වැඩිපුර තොරතුරු අම්බුනාම ඒ තොරතුරු වලට අදාළ නාම රූපي අපි අඳුනනවා එහෙනම් මේ විඥානය අඩුවෙලා භ්‍රමණ වේගය මේ ආස්වාස ප්‍රාස්වාසයේ තියෙන අණුවල භ්‍රමණ වේගයෙන් ඇති කරන තරංගයේ පීඩණයට වඩා අඩු වුණාම අර සෑම අණුවක්ම භ්‍රමණය වෙලා විසිකරන තරංගයේ මෙයාට එතුණාම අර යගේ තොරතුරු ඔක්කොම ලැබිලා සෑම අණුවකම තොරතුරු මෙයා දැනගන්නවා අණු වලින් තමයි නාම රූප ඇදෙන්නේ ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක්ම එයා තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා හැම නාම රූපයක් පිළිබඳව ධර්මය එයා දන්නවා එහෙනම් මේක තමයි සීලය සමාධිය වෙලා ප්‍රඥාව කියලා කියන්නේ මේ විදිහටයි ප්‍රඥාව කෙනෙක් තුළ පාළ වෙන්නේ මම සීල සමාධි ප්‍රඥා වැඩුවයි කියලා කිව්වනම් අපි ආන ප්‍රශ්නේ ප්‍රඥා වැඩෙනකොට තිබිච්ච මානසිකත්වය කියන්න කියනකොට එයා මේ කතාව කියනවනම් ඒ අවබෝධයට අනුවලින් ලැබිච්ච ක්‍රමවේදය සෑම අනුවක්ම භ්‍රමණය වෙනවා නාම රූපයක්ම භ්‍රමණය වෙනවා සෑම කයෙම සෛල භ්‍රමණය වෙනවා තරංග විසිරෙනවා ඒ තරංග මේ විඥාන අනුවත් එක්ක එතනකොට ඒ තියෙන තොරතුරු පිළිබඳව සියලෝම විස්තර ටික මෙයා අවබෝධ කරගන්නවා ඒ තොරතුරු වලින් තමයි මේ දේශනා කරන්නේ කියන අභ්‍යන්තර යථාර්ථයට කියන්න පුළුවන් නම් සමීකරණය ඔප්පු කරන්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම සීල සමාධි ප්‍රඥා වඩපු ආර්ය උත්තමයන් එයාට දෙන දාණය මාත්පලයි ආනිසංසයි තේදක්කි නෙයියා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මාත්පලානි ඒ ආර්ය ශ්‍රාවකයා එයා වන්නේය එහෙනම් ප්‍රඥාව ලැබුවා මම සමාධි වුණා මම භාවනා කරනකොට නිතර නිතර සමාධියේ ඉන්නවයි කියලා කියනවා සමාධියේ ඉන්නකොට තිබිච්ච தත්ත්වය පිළිබඳ අවබෝධය නැත්තම් සමාධි ඉන්නකොට කොණිත් වෙනකොට රිදෙනවා නම් සමාධි ඉන්නකොට කොන්දක කියනවා නම් ඒක සමාධියක් වෙන්න බෑ කොන්ද පුරුකක් ගලවගෙන ගියත් එයා දන්නේ නැහැ ඈරිලා තමයි කියන්නේ කවුද මගේ කොන්ද පුරුකක් හොරකම් කරලා කවුද කියලා වුවම පුද්ගලයා දන්නේ නැහැ රිදිලා නැහැ ඒකයි සමාධිය මේ කයේ වේදනාව ඇති වෙන්නේ තරංගයකින් නේද මේ තරංගයකින් ලේ දාතු හරහා මොළයට පණිවිඩ යන්න පාය වේදනාව තියෙන බව දැනගන්න හැඟෙන බව දැනගන්න මේ වේදනාව තුලින් මේ ඇඟීම යන්න පාය පේන බව ඇයෙන බව දැනගන්න බව දැනෙන බව ඇඟෙන බව සිතෙන බව දැනගන්න මේ ලේ දාතුවේ ක්‍රියාවලිය තියෙන්න ඕනේ මේ පණිවිඩ වමාරු වෙනවන සමාධි කියලා කියන්නේ නැවතුණා කියන එක පණිවිඩ යන්නේ ඇඟිලි පුරුක කියෙතෙන් කපනවා යා සද්ද නැතිනේ යා දන්නේ නැහැ පණිවිඩ යන්නේ නැවතිලා නැවතිච්ච ස්වභාවය තුල දැනෙන්න පුළුවන් කමක් නැහැ එහෙනම් අපි සමාධියේ ඉන්නකොට අපට ඇයෙනවා නම් දැනෙනවා නම් වේදනාවල් පිළිබඳ අවබෝධ තියෙනවා නම් තාම භාවනාව ඉවර කළේ නැහැ භාවනාව නිමා කරන්න කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියලා හිතනවා නම් ඒක සමාධියක් නෙමෙයිනේ එහෙම සමාධියක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නෑ. ඒකට කියනවා මිත්‍යා සමාධි කියලා. දුෂ්ටිගත වෙලා සමාධියක් නැතුව සමාධියක ඉන්නවයි කියලා. අවබෝධයක් නැතුව මම මේ අවබෝධයෙන් යනවයි කියන දුෂ්ටිගත වෙලා මිත්‍යා දෘෂ්ටිය එයා තුල තියෙන බව එයා දන්නේ නෑ. හේතුව මිත්‍යා දෘෂ්ටිය තියෙන බව දන්නේ නෑ මිත්‍යා දෘෂ්ටිකේ. හේතුව සම්මා දෘෂ්ටිකයා විතරයි දන්නේ මිත්‍යා දෘෂ්ටිකයා ළඟ මේක තියෙන බව.
හේතුව තමන් ළඟ තියෙන දේ තමන් දන්නේ නැහැ. එයා තමන් ළඟ තියෙන දේ අයින් කරන්නේ නැත්තේ ඒක හරි කියන නිසා නේද? තමන්ගේ අඩුව නිවැරදි කරගන්න නැත්තේ ඒ අඩුව එයා නිවැරදි දෙයක් බව සලකන නිසා නේද? ඒ කියන්නේ ඒ දෘෂ්ටිය එයාට කවදාවත් ගැලවෙන්නේ නැහැ. ඒක ගලවන්න ආර්ය ශ්‍රාවකෙක් එන්නෝනේ. කල්‍යාණ මිත්‍රයෙක් ඇවිල්ලා කියන්නෝනේ මේ අසිරීම් රටාව තුළ මාර්ගඵලයක් නැහැ. මේ සමාධිය තුළ සමාධියක් නැහැ. මේ කතාව තුළ මේ දේශනාව තුළ ප්‍රඥාවක් නැහැ. ඔක්කොම තියෙන්නේ පොතේ දැනුම, ආගත්ත දැනුම. ප්‍රඥාවන්තයා දේශනා කරන දේශනාවේ ස්වરૂපය මේක නෙමෙයි. ඒකට අදාළ මොකවත් වචන මේකේ නැහැ. ආගත් එකක් බවට පැහැදිලි කියලා ඒ ආර්ය ශ්‍රාවකයා අනුකම්පා කරලා තරහා වුණත් කමන්නේ නැහැ. අමනාප වුණත් කමන්නේ නැහැ. දාන නැති වුණත් කමන්නේ නැහැ. මෙයාට මේ දැනුම දෙන්න ඕනේ, අවවාදේ දෙන්න ඕනේ. දානේ නැති වුණාට මම බඩගින්නේ අර ඉඳලා එයාගේ විමුක්තියට මේ උදව්ව කරන්න ඕනේ කියලා ඒ අවවාද අනුශාසනාව කවදරි දවසක ලැබුණොත් එදාට තමයි කල්පනා කරන ඇත්ත තමයි මේම දේකුත් තියෙන්න පුළුවන් නේද? සමාජයේ ඉන්නකොට මට දැනෙනවනේ රිදෙන බව, වේදනාවල් දැනෙනවා, අතපයවල තියෙන ඉරියව් දැනෙනවා, ඇඟේ තියෙන ස්පර්ශය දැනෙනවා, පිපාස ඇති වෙනවා. සමාජයෙන් ඈරුණාම බඩගිනි ඇදෙන්නේ නැහැ වරු 3 4කට. අරියට සමාජයේ ඉඳලා හැරුණාම දවස් 3කට කෑම ගන්න. ඒ තරම් මේ කයට ශක්තියක් ඇවිල්ලා, විශ්ව ශක්තිය ගලාගෙන ඇවිල්ලා මේ කයේ ගබඩා වෙලා. සමාජයෙන් ඈරිච්ච ගමන් පොලිමේකින් ඉඳ ගන්නවා කෑම ගන්න බඩගිනි. ඒක සමාජියක් වෙන්නේ කොහමද? එහෙනම් මේ සමාජයේ ඉඳලා හැරෙන කෙනාගේ චර්යාව දිහා බලනකොට ඒ චර්යාවේ කැළඹිච්ච ස්වභාවය වැඩි නම්, තරහා යනවා නම්, දාහණය වැඩිපුර වළඳනවා නම්, ඒ සෑම ඉරියව්වක් තුළම වේගවත් භාවය වැඩි නම් සමාධිය ඉඳලා නැහැ. සමාධියෙන් ඈරිච්ච කෙනෙක් විනාඩි 15ක් පැය භාගයක් පැයක් විතර ඉන්නවා. අර මොකද්ද අර මේ මායя ආරුඪ වුණා වාගේ. අපි කියන්නේ බෛරවයා ගාලා කියලා ඒ වගේ අර අන්ධ භූත ජාතකේ වගේ ඕම ඉන්නවා බලාගෙන. ඇයි යට හිතා ගන්න බෑ මේක දවස කවදද? මේක උදේද නැත්නම් අවස සන්ධ්‍යා කාලයේ මට උදේ වාගේ පේනවද? මම මොනවද පටන් ගත්තේ, මොනවද මම වැඩුවේ, කොතනින්ද මම පටන් ගත්තේ, මට මොනවද උනේ, මොනවද මම කරගත්තේ, මට වෙච්ච දේ මොනවද? මොකවත් එයා දන්නේ නැහැ. මේක නිකන් අන්ධබූත වෙලා කල්පනා කරගෙන ඉන්න පැයක් විතර. ඊට පස්සේ අර සිත පොඩ පොඩ භ්‍රමණ වේගය වැඩි වෙනකොට එයාට තේරෙනවා මම භාවනාවට ආවා, මම කමටහන් වඩන්න තපෝවණයට ආවා, මම පැවිදිකම අරගෙන යෝගියෙක් වශයෙන් භාවනාවට ඉඳගත්තා. භාවනාවට ඉඳ ගන්නකොට මම මේ කමඨාන වැඩුවා. මේ කමඨාන වැඩෙනකොට මට මේම සිතිවිල්ලක් ආවා. ඒ සිතිවිල්ල තුලින් මේම අවබෝධයක් පහළ වුණා. ඒ ප්‍රඥාවෙන් මම මේම එකක් අවබෝධ කළා. ඒකෙන් මේක අවබෝධ කළා. මේකෙන් මේක අවබෝධ කළා කියලා ක්‍රමක්‍රමයෙන් එනකොට අන්තිමට සිතට මේ හැම අණුවකම බලපෑම ළඟට ඇවිල්ලා එයා දකිනවා. සිතට මේ අණුවල තරංගයේ බලපෑම එන බව දැනගෙන සිතේ භ්‍රමණ වේගය අඩු කළා. අඩු කරනකොට සෑම අණුවකම යන තරංග මේක එතෙන්ද පටන් ගත්තා. අභිභවාගෙන ගින් ඇතුලේ දැවෙන්න පටන් ගත්තා. ඒක අඩු කරා. එතනින් පස්සේ තමයි මම මොකවත් දන්නේ නැත්තේ. එතනින් පස්සේ අමතකනම් මොකවත් දන්නේ නැත්නම් සතියකුත් ගිහිල්ලා නම් එහෙනම් මම සම්මා සමාධියටපත් වෙලා මම වැඩ නිමා කරලා. ඒක තමයි මේ නාම රූප ඔක්කොම වෙන වෙන කතන්දර මට කියන්නේ. සෑම ගාක කොලයක්ම අත්තක්ම ගල්කටයක්ම මට අලුත් අලුත් කතන්දර කියන්නේ. එහෙනම් මේ අභිධර්මයේ අභ්‍යන්තර ධර්මය මට ප්‍රත්‍යක්ෂ වෙලා හැමතැනම මට අභ්‍යන්තරයේ තියෙන ධර්මය පේනවා. නාම රූප වල තියෙන පංචකාම පේන්නේ. එහෙනම් මේ තැන අවබෝධ කරනකොට නැවතිනවා. එතකොට මම අවදි උනේ කොහමද? කවුද මාව අවදි කළේ? මේ වඩාගෙන යනකොට මං වඩපු සෑම චේතනාවක්ම කර්මයක් වුණා. ඒක විඥාණයෙන් එළියට විසිරලා ගියා. විඥාණයට කර්ම එතනමයි කියන එක දැනගත්තාම ඒ චේතනාව එළියට ගියා. විඥාණය අභිභවාගෙන යනවා එතෙන් නෑ. ඒ චේතනාව එළියට ගියා. ඇතුලේ දැවෙනවා ඒ දැවිල්ල චේතනාවක් වුණා එළියට ගියා. දැවිල්ල අඩු වෙනවා ඒක චේතනාව වුණා ඒක එළියට ගියා. මොකවත් දැනෙන්නේ නැතුව ගියා. නමුත් අර චේතනාවල් ටික මේකේ ගලාගෙන ගිහිල්ලා විශ්වශක්තියෙන් නැවතිලා නැවත එන්න පාය. ඒක ඇවිල්ලා මේ සමාධියට වැඩිච්ච ගමන් මේ සමාධියේ දෝංකාරය කම්පණයට වුණා. කම්පණය කුලා මේක දෙදරුම් කණ්ඩ පටන් ගත්තා. මේ පීඩණය තරංගයක් බවට පත් වෙනා. ඒ තරංගය මාව අවදි කළා. මම නැවත ඇස්සරලා සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණියා කියලා මේ සම්පූර්ණ කතාව යට ප්‍රත්‍යක්ෂ වුණාම පළවෙනි සමාධිය අත්දැකීම ලැබනවා. මේ උත්තමයා සමාධිය කියන්නේ මොනවද?
මේ නාස් තුඩ මත සිත පීතලා භාවනා කිරීම තුළින් මම කොහොමද ප්‍රඥාවට සමවැදිලේ ආර්ය කුලෙ ඉපදුනේ මේ ලෝකෙටම මේ දුක්ඛ සත්‍ය දේශනා කරන්නට සංසාර විමුක්තිය දේශනා කරන්නට සෑම කෙනෙක්ම වළේ වැටිච්ච කෙනා වඩාගෙන උසුරලා ගන්නවාගේ මේ සංසාර දුකෙන් වඩාගෙන මුදවාගෙන නිවනින් පිරිනිවන්නට එයාට අවශ්‍ය ධර්මකාරණා පේන්න පටන් ගන්නවා සලායතන තුලින් මෙයාට බණ ලැබෙනවා ඒ ආයතන වලින් ලැබෙන බණ ටික එකතු කරලා තවත් නාම රූප දීලා එක ලස්සන රජ කාලේ කතන්දර වාගේ නිර්මාණ හදලා එයා ලෝකෙට ජාතක කතා වශයෙන් දේශනා කරනවා සූත්‍ර වශයෙන් දේශනා කරනවා විනය වශයෙන් දේශනා කරනවා ගුණධර්ම ප්‍රතිපත්ති වශයෙන් දේශනා කරනවා තුන් ලෝකෙටම ත්‍රිපිටකය නැවත ප්‍රතිසංස්කරණය කරලා දේශනා කරනු ලබනවා එනම් මේ අවබෝධය නාස් තුඩ මත සිත පීඩා සිය පැවතීම තුලින් ලබන්න ඕනේ මේ විද්‍යාව දැනගත්තේ නැත්නම් මේ නාස් තුඩ මත අවුරුදු 50 කටියක් වැඩක් නැහැ නාසයේ ඉඳලා පෙසර වැඩි වෙනවා එයා රෝගාතුර වෙනවා එයා දන්නේ නැහැ මේක මොකද්ද මේක මුලාවක්ද දන්නේ නැහැ අවබෝධයක් නැති කට්ටිය අපිට නිකන් බොරුවට නිකන් අපිට වීලුවක් කරලා මේ භාවනාව දීලා තියන්නේ මේකේ යථාර්ථය නැහැ අපිට කලකිරෙනවා භාවනා පිළිබඳව ආනාපාන කියන වචනේ ආන්න කැමති නැහැ හේතුව මේ විද්‍යාව අපට දේශනා කරන්න උත්මේ කම්බෙලා නැහැ එහෙනම් මේ භාවනාව තුල අපි යථාර්ථය දැක්කා විද්‍යාව දැක්කා මේක තුළින් සීලය සමාධි වෙලා ප්‍රඥාවටපත් වෙන්නේ කොහමද මේ ලෝකයේ සත්‍ය අවබෝධයටපත් වෙන්නේ කොහමද විමුක්තිය අපි තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහමද කියන එක පිළිබඳව අපි දැන් ශ්‍රවණය කළා එහෙනම් මේ ධර්මතාවය අපගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් වුණා අපි වඩන භාවනාවට විශාල ශක්තියක් ධෛර්යයක් වුණා එහෙනම් අද ඉඳලා අපි නාස්තුඩ මත සිත පීඩා සිය පවත්වමු මේ නාස්තුඩ මත සිත පීඩලා සිය පැවැත්මෙන් තුළින් මාර්ගඵල නිවන් අවබෝධ කරගනිමු සීල සමාධි ප්‍රඥා වඩමු මේ සෑම නාමයක් රූපයක් චලනයක් තුළින්ම චතුරාර්ය සත්‍ය දකිමු ආර්ය අෂ්ටාංගික මාර්ගය දකිමු පටිච්ච සමුප්පාදය දකිමු එනම් මේ සෑම ධර්මතාවයක්ම 84ක්ම නාස්තුඩ මත සිත පීඩලා සිය පැවතීම තුළින් අපට ගවේෂණය කරලා ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මේ කමඨාන හරියට පිළිවෙලට මතක තියාගෙන මේ වැඩෙන ක්‍රමවේදය හරියට වැඩෙනකන් අනේ මේක වැඩුණා මේක හරි ගියා කියලා දෘෂ්ටිගත වෙන්න එපා හරියට ප්‍රත්‍යක්ෂ වෙනකන් ඒ පියවරෙන් එහාට යන්න එපා නැත්තම් ආ මේක වුණා දැන් මේ සිතට එතෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියලා අපි මේකක් අදාගෙන යනවා හැබැයි මොකවත් අවබෝධ වෙන්නේ නැහැ ඇස්සර්ලා බලනකොට එදත් තල්ගා අදත් තල්ගා අදත් පොල්ගා එකක් පොල්ගා අනිද්දත් පොල්ගා ඇයි පේන්නේ නැහැ දුස්තිගත වෙලා එහෙනම් ඒ ඉරියව් වල හිතට අවංකව ඒ අවශ්‍ය කටයුත්ත වෙනකන් කන්ති පාරමිතාව පුරන්න කාන්තිය තුලින් රැඳිලා ඒ කටයුත්ත ස්වභාව ධර්මයා විසින් ඉෂ්ට කරනකම් ඉවසීම ප්‍රගුණ කරන්න ඒක ප්‍රත්‍යක්ෂ වෙනකොට සැක නැතිව සම්මා සැකය තුලින් අපට තේරෙනවා ඒකාන්ත වශයෙන්ම මේක හරියටම සිද්ධ වුණා ඒ සම්මා දෘෂ්ටිය එතන ඇති වෙනකම් එතන කාන්තිය පුරවන්න ඊට පස්සේ ඊළඟ පියවරට සමවදින්න එතන ඉවසීමෙන් කටයුතු කරන්න ඒ අවස්ථාව උදා වෙනකන් ඒ ඥානය පාළ වෙනකන් එතන රැඳෙන්න දින කොච්චර ගියත් මාස කොච්චර ගියත් කැළඹෙන්න එපා ඉක්මනට අර රොටි පුච්චනා වාගේ අබලට දාලා දර වැඩිපුර දැම්මාම දර ගින්දර වැඩි නම් රොටි පිච්චෙනවා හැබැයි ගින්දර වැඩි වෙනකොට රොටියම පිච්චෙනවා කියන එක අපට අවබෝධ නැහැ පුච්ඡණ්ඩ ගියේ රොටි පිච්චිලා තින්නේ රොටි එන අපි මේ භාවනා වඩනකොට දවසෙන් බුදු වෙන්න දවස් දෙකෙන් රාත් වෙන්න ගිහිල්ලා අන්තිමට තිබිච්ච ගුණ ධර්මත් නැති වෙලා ද්වේෂය වැඩි වෙලා වෛරය වැඩි වෙලා කමඨං වලට පයින් ගාලා ධර්මයට නිඳා විවේචනය කළා පොත්පත් ඉරලා විසි කරලා ගිය අවස්ථා අපි ඉතිහාසයේ කියවලා තියෙනවා එහෙනම් ඒ ස්ථානවල පුදුමාකාර කන්තියෙන් නිවිලා ඒ කටයුතු වලට වෙන්න අරින්න ඒ ස්ථානවල අවශ්‍ය කටයුත්ත සර්ව සම්පූර්ණේ වෙලා ඒ සම්මා දෘෂ්ටියපත් වෙනකන් පාළ වෙනකන් එතන ඉඳලා ඊවලඟ පියවරට යන්න එහෙනම් මේ භාවනාවට ලැබිච්ච කමඨාන් දේශනාව මේ භාවනා කමඨාන තුළ විද්‍යාත්මක භාවය අවවාද අනුශාසනාව මේ සියලුම දෙනාගේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස මේ භවයේ පිරිනිවීම පිණිස ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න
සියලු දෙනාටම තෙරුවන් සරණයි.